කොහොමද ඉතින් ඔයාලට ඔන්න මට අද පාර්සල්යක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ට එක්කම මේක අන්බොක්ස් කරන්න ඕනි කියලා. ඉතින් ඔයාලා පේනවා ඇති කේම් ලංකාවකින් තමයි. ඉතින් ඔයාලට මං වීඩියෝස් වලත් කියලා තියෙනවා අපි කෙමිකල් ගෙන්නන්නේ කේම් ලංකාවකින් කොළඹ. මේක ප්‍රමෝෂන් වීඩියෝ එකක් නෙවෙයි. හැබැයි ක්වලිටි බඩු තියෙන හින්දා තමයි මං ඒක ඕගොල්ලන් එක්ක ෂෙයා කරගන්න නැතුව ප්‍රමෝෂන් එකකට නෙවෙයි. ඉතින් බලමු මොනවාද මේකේ තියෙන්නේ කියලා. ඉතින් අපිට බඩුව ගැක් ඉවරලා තිබ්බා. ඒකෙන් පොඩි ප්‍රමාණයක් මේ ඉක්මනට අවශ්‍ය ටිකක් ගෙන්න ගත්තා. ඉතින් මම මේ බලන්නේ බිල. ඒගොල්ලන් හොඳට ටයිපින් කරපු බිල් එකක් අපිට එවනවා. ඉතින් අපිට පොත් හදනකොට ලේසි ඒ බිල් එන්ටර් කරන්න. ඉතින් මේ තියෙන්නේ බීවැක්ස් ග්‍රෑම් 600ක් කොහෙද මෙතන තියෙනවා. ඉතින් ඔයාලට මම මෙතඩ් එක කියලා තියෙනවා ඉටි අනුපාතය හදාගන්න විදිහ. ඉතින් බීවැක්ස් අපිට ග්‍රෑම් 200ක් ඕනනවා කිලෝ එකකට. ඉතින් මේ තියෙන්නේ බීවැක්ස් ග්‍රෑම් 600ක්. ඉතින් මේ තියෙන්නේ සෝපින් ඒජන්. මම මේ බැලුවේ සෝපින් ඒජන් වල නම වෙනස් කරලා. ඉතින් ඒක තමයි මම පොඩ්ඩක් ආපහු මේ බැලුවේ. මේ මෙතන මේ පැත්තත් ගහලා තියෙනවා සෝපින් ඒජන්ට් කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි ගෙන්න ගත්ත සෝපින් ඒජන්ට් නම් ඉවර වෙලා. ඒ හින්දා කිලෝ දෙකක්ම ගෙන්න ගත්තා. ඉතින් මේ තියෙන්නේ අපි පහුගිය කාලේ මේ ඕඩර් එකක් කරා සාරි වගේක්. මේ ඒකට එක සාරියක් මදි. අපි මේ ඕඩර් එකට හදිස්සියට මේ වෙන තැනකින් තමයි රෙදි ගෙන්න ගත්තේ. මේ තියෙන්නේ සුපර් වොයිල් සාරි රෙද්ද. සුපර් වොයිල් 48 පල්ල රෙද්ද තමයි තියෙන්නේ මේ. මේ නැත්තම් අපි බොහෝ දුරට රෙදි ගෙන්නන්නේ ජනශ්‍රීයෙන්. ඇත්තට මේකේ රෙදි ගොඩක් ක්වලිටි. ඉතින් මේ රෙදි කෑල්ලත් ගොඩක් ක්වලිටි. ඉතින් මේකත් හොඳ මැටීරියල් එකක්. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ ඔයගලන්ට කිව්වා වගේ අපි මේ බතික් කරන්න ගන්න රෙදි වර්ග ගැන. ඉතින් ඔයාලා වීඩියෝ වලට මට කමෙන්ට් කරලා තියෙනවා රෙදි වර්ග ගැන පොඩ්ඩක් කියන්න කියලා. කලර්ස් සමහර වෙයි කලර්ස් අඩුවෙන් වදින්න. ඉතින් මම ඒකට හේතුව දැන් කියන්න. මේ මම නමන්නේ විස්කෝස් රෙද්දක්. මේක මේ සේරම රෙදි මෙතන තියෙන අනිත් රෙදි සේරම ගෙනලා තියෙන මම ජනශ්‍රී එකෙන්. මේ විස්කෝස් රෙද්දක් තමයි. මේ විස්කෝස් රෙද්දකට ඇත්තටම හොඳට කලර්ස් වදිනවා. මං කියලා දුන්න මෙතඩ් එකෙන් දානවා නම් කලර්ස් හොඳට අල්ලනවා. එතකොට මේ තියෙන්නේ 36 පළල රෙද්දක්. 36 පළල කොටන් මැටීරියල් එක. ඉතින් මේ රෙදි ජන ලංකා ජනශ්‍රී එකේ රෙදි නම් හොඳටම මේ කලර්ස් උරා ගන්නවා. කලර්ස් පැහැදිලි. හරි මෙතඩ් එකට දැම්මොත් කලර්ස් හොඳට අල්ලනවා. ඉතින් මේ පහුගිය කාලේ එක දිගට වැඩ කරපු හින්දා මේ දේවල් මට අස් කරගන්නවත් බැරි වුණා. ඉතින් මේ එහෙමම ගුලි කරලා වගේ තමයි කියලා තිබ්බේ. ඉතින් දැන් ඔය රෙදි ඒ ගමම්ම නමනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ 45 පළල කොටන් එක. මං දැන් ඔයගලන්ට චොට්ටක් රෙදි ගැන කියන්නම්. අපිට ගන්න පුළුවන් රෙදි 36 පළල කොටන් එක ගන්න පුළුවන්, 45 පළල කොටන් එක ගන්න පුළුවන්. එතකොට 48 පළල කොටන් එක ගන්න පුළුවන්, 52 පළල කොටන් එක ගන්න පුළුවන්, 58 පළල විස්කෝස් එක පුළුවන්. එතකොට 45 පළල විස්කෝස් එක පුළුවන්. ඒවා කලර්ස් වලින් ගන්න පුළුවන්. ඒ වගේම වයිට් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම ඕයිල්, සුපර් ඕයිල් මේ වගේ රෙදි අපිට ගන්න පුළුවන්. ඒ වගේම අමු රෙද්දට, ලිනන් රෙද්දට, මස්ලින් රෙද්දට, සුපර් එතකොට ලේස් කොටන්, මේ මැටීරියල් හැම එකටම වගේ බතික් කරන්න පුළුවන්. ඉතින් හොඳට කලර්ස් අල්ලනවා. හැබැයි අමු රෙද්ද කලර් කරනකොට පොඩ්ඩක් ඩයි කරනකොට චුට්ටක් රෙදි කෑල්ල පරණ ගතියක් වගේ නිකම් මේ පේනවා කලර් එක. ඒක කලර් එක ගොඩක් අඩුයි ඒ මැටීරියල් එකේ. ඒකත් යුනික් කලර් එකක්. මොකද අපි ෆොරිනර්ස්ලා ටාගට් කරලා හදන මැටීරියල්ස් ගන්නෙම ගොඩක් වෙලාවට අමු රෙද්දෙන්. ඉතින් යාලා ඒ කලර්ස් වලට තමයි කැමති. ඉතින් බතික් කියන්නේ ආර්ට් එකක්නේ. ඉතින් අපිට වැරදෙන කලර්ස් වලට පවා කැමති මිනිස්සු ඉන්නවා. ඉතින් අපි අපේ ලංකාව වගේ රටවල් වල නම් ගොඩාක් කැමති මිනිස්සු මුත්තට තද පාටට තියෙනවට කලර් එක. ඒ වුණාට
ෆොරිනස් කාන්ට්‍රිවල ගොඩක් අය කැමති ඒ ඒර මේ කලයික ලාවට වගේ තියෙනවට ඒකට ඒගොල්ලන් ගොඩක් කැමති යාල කැමතිනෑ මේ තදපාට කලස්තුට. ඉතින් මේ තියෙන්නේ මම ගෙන්න්නපු සුපවල් මැටිරියල් එක. මේකෙන් මම මීටර් හතක් ගන්න ගත්තා. මොකද සාරියකට මම සාරියකට යාර හතක් පාවිච්චි කරනවා. ජෝවාල දන්න වැඩි බතික් කරන කට්ටිය බතික් කරන්නකුට රෙද්දි කෑල්ලෙන් යාර කාලක් වෙල විතර බොහෝ දුරට අඩු වෙනවා රෙද්ද. ඉතින් ඒ හින්දා අපි ගන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා යාර භාගයක්වත් වැඩිපුර ගන්න ඕනි. ඉතින් ඒක ඕගොල්ලන් දන්න ඇති. ඒ වගේම උසෙමුත් අඩු වෙනවා. අපි 48 පල්ල ගත්තොත් එහෙම සාරියක බොහෝ විට 47-46 වගේ තමයි වෙන්නේ. ඉතින් දැන් මම කියන්නම් මේ රෙදි පාවිච්චි කරන්න පුළුවන් මොනවටද කියලා. ඉතින් අපි සාරියක් හදන්න ගන්නව නම් 47 පළල, 48 පළල, නෝමල් වොයිල්, සුපර් වොයිල් හරි නෝමල් කොටන් හරි සුපර් කොටන් හරි තමයි ගන්න පුළුවන්. ඉතින් කට්ටිය මෙන් අහනවා මොන රෙද්දද හොඳට පාට තියෙන්නේ කියලා. ඉතින් සුපර් වොයිල් එකේ ටිකක් පාට වැඩි. ඒ වුණාට කොටන් එකත් හොඳයි. මේ තියෙන්නේ කොටන් එකෙන් හදපු සාරි එකක්. ඉතින් පේනවනේ කලර්ස්, හොඳට කලර්ස් වදිනවා. මේ සාරි හදනකොට මම හිතන්නේ වීඩියෝ එකක් දැම්ම ඔයගලන්ට බතික් කරන විදිය කරන වීඩියෝ එක දැම්ම මේ සාරි හදනකොට. ඔන්න ඉතින් මේක තමයි සාරිකේ ෆයිනල් ලුක් එක. මේ තියෙන ජැකට් පීස් එක. ඉතින් මේක මේ කොළපාට වගේ කලර් එක නම් අපි රෙදි කෑල්ල ඒ කලර් එකේ රෙදි කෑල්ල තමයි ගන්නේ. ඉතින් ඒකට තමයි කළුපාට ඩයි එක දැම්මේ. ඉතින් 48-47 පල්ලෙන් තමයි සාරි හදන්න ගන්න. ඉතින් දෙකම හොඳයි. කොටන් එක ගොඩක් ඝනකමයි. සැහැල්ලුවෙන් අඳින්න කැමති කට්ටියට සුපර් වොයිල් වොයිල් හොඳයි. වොයිල් එක සෝ නෝමල් වොයිල් එක චුට්ටක් කලර් එක අඩුයි. ඉතින් මේ තියන්නේ යුනිෆෝම් එකක් වගේ කිට් එකක් අම්මහන්න මම හදපු මැටීරියල් එකක්. මේක මට කිට් එකක් අම්මහන්න හදපු මැටීරියල් එකක්. මේක මේ කෙම් ලංකා එකට අලුතින් ආපු කලර් එකක්. ඇත්තට මේ කලර් එක ගොඩක් ලස්සනයි. ග්‍රීන් එකට හුරු බ්ලූ එකක්. අපි ගාව තියෙන අනිත් බ්ලූස් වගේ නෙමෙයි. මේක ගොඩක් ලස්සනයි. ඊට වඩා ඒ වගේම චුට්ටක් ඒක මිල වැඩි මං හිතන්නේ අනිත් ඒවට වඩා. මේකේ මහනකුට මම ඕගොල්ලන්ට පෙන්නන්න කිට් එක මහනකුට. ඉතින් මේ තියෙන ටයිඩයි රෙදි කෑල්ලා. ඉතින් කට්ටිය වෙනවා ටයිඩයි කරනකොට අනේ කලර්ස් අඩුයි ඒ ඇයිද. ඉතින් මමත් එහෙම තමයි කලින් කරේ. කලර්ස් අඩුයි. ඒ වුණාට ඊට පස්සේ මමම හදාගත්තා. අපි හදාගත්තා ඩයි මෙතඩ් එක. දැන් බලන්නකෝ කලර්ස් කොහොමද කියලා. අනිත් ඒවා වගේම හොඳට කලර්ස් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ සාරං කලෙක්ෂන් එක. ඉතින් ඕගොල්ලන්ට බතික් කරන්න ඇති වගේම බිස්නස් කරන්න කැමති කවුරු හරි ඉන්නව නම් ඉතින් ඔන්න අපේ ඕඩර් කරන්නත් පුළුවන් මේ දේවල්. විවිධ බතික් අපේ ෆේස්බුක් පේජ් එකට ගිහින් ඕඩර් කරන්න පුළුවන්. අපේ නම්බර්ස් තියෙනවා. මං ඔන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඉතින් මං තාම බිස්නස් එක ප්‍රමෝට් කරේ නෑ මේ YouTube එකෙන්. මම තාම මේ කට්ටියට බිස්නස් එකක් කරන්න කියලා දෙනවා. ඉතින් මෙන්න මේ සාරං කලෙක්ෂන් එක. ඔබලා වෙන කොහෙවත් සමහරට දැකලා නැතුව ඇති. මොකද මේක අපිම හදාගත්ත අපේම නිර්මාණයක්, අලුත් නිර්මාණයක්. මේ කලර්ස් එහෙම ගන්න විදිහ. ඉතින් ඒවා සීක්‍රට් ටෙක්නික්ස්. ඉතින් ඕගොල්ලොම ට්‍රයි කරලා. ඉතින් ඕගොල්ලන්ට බේසික් මෙතඩ් එක මම කියලා දීලා තියෙන. ඉතින් ඔයාලගේ දක්ෂතාවය අනුව මීට වඩා හොඳ ඩිසයින් හදන්න ඔයගලන්ට පුළුවන්. ඉතින් අපේ මේ වගේ ඩිසයින් කලෙක්ෂන් එකෙන් අපෙන් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් මේ විදිහට ඕන විදිහකට හදාගන්න පුළුවන්. කලර්ස් වෙනස් කරගන්න පුළුවන්. ඒක ඒ ඩිසයින් එකෙන්ම නෝමල් කරපු බ්‍රෂ් ආට් එකක්. ඉතින් මේ වගේ සරන්නත් අපෙන් ගන්න පුළුවන්. ඉතින් ඊළඟට යමු අනිත් රෙදි ගැන අපි බලන්න. ඉතුරු 45 පල්ල කොටන් එක, 36 පල්ල කොටන් එක ඕගොල්ලන්ට පුළුවන් ෆ්‍රොක් මැටීරියල් වගේ දේවල් වලට. ඒ වගේම ලුංගි වගේ රෙදි හැදෙනවා නම් ඒව ගන්න පුළුවන්. ඒ වගේම විස්කෝස් එකෙමුත් ෆ්‍රොක් මැටීරියල්ස් වගේ ගන්නත් පුළුවන් ඕගොල්ලන්ට. සරං වලට නම් ගන්න 52 පළල රෙද්ද. මොකද සරම උසර තියෙන්න ඕනි. 45 පල්ල කොටන එක හරියන්නේ නැහැ සරං වලට කොට වැඩි. ඉතින් ඒ හින්දා 52 පල්ලින් තමයි ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ පෙන්සිල් කර්ස්.
මේවා ගොඩක් සැහැල්ලුවෙන් මැටිරියල්ලකින් විතරම් මහපුයව මේවා ඔක්කුම අපි ෆෝරිනර්ස්ලා ටාගට් කරල හදපුේවා. මෙන්න මේ කලයක තියෙනවනේද, මේ කලයක ගොඩක් ලායි නේද. ඉතින් එතනම ෆෝරිනර්ස්ලා ඒ කලයකෙන් තමයි වැඩිපුරම ඉල්ලන්නේ. ඉතින් මේක ටෝට් බෑග් වර්ගය, මේකත් ගොඩක් සැහැල්ලුයි. මොකද මේ වගේ ඒවට තමයි ෆෝරිනර්ස්ලා කැමති. ඒගොල්ලන් කැමති නෑ ඝනකමට තියෙන ඒවට, ඒගොල්ලන්ට අපහසු හින්දා. ඉතින් මේ තියෙන්නේ අපේ සිලෝන්ටී ශ්‍රී ලංකා ෂෝල් එකක්. මේකත් ෆොරිනර්ස්ලට හදපු එකක්. ඒගොල්ලන් මේ වගේ ෂෝල්ස් වල තමයි කැමති ගොඩක්. මේක නම් සුපර් හොයිල් එකෙන් හදපු ෂෝල් එකක්. ඉතින් පේනවනේ සිලෝන්ටී ශ්‍රී ලංකා කියලා ගහලා ටී කොලයක් හැඳලා. ඉතින් මේ විදිහ ෂෝල්ස් වලට ඒගොල්ලන් ගොඩක් කැමති. ඉතින් මේක මේ සංචාරක කලාප යන්නේ ඒ හින්දා තමයි අපි ගොඩක් ෆොරිනර්ස්ල ටාගට් කරලා මේ වගේ මැටීරියල් හදන්නේ. ඉතින් මේ විදිහට ලෝකල් ඇන්ඩ් ෆොරිනර්ස් ටාගට් කරලා හදපු කලෙක්ෂන් එකක් තියෙනවා. ලොකු කලෙක්ෂන් එකක් අපි ගාව තියෙනවා. මේක ෂෝල් එකක්, මේක සුපර් වෝලින් හදපු ෂෝල් එකක්. මේ වගේ ලා කලර්ස් වලට තමයි ඒගොල්ලන් කැමති. ලයිට් කලර්ස් වලට, ඩාර්ක් කලර්ස් වලට ඒගොල්ලන් කැමති නැහැ. ඉතින් සාරීස් නම් ගොඩක් දුරට අපේ ඉතුරු වෙන්නේ නැහැ. හදන පමාව විතරයි ඉක්මනට විකිණෙනවා. දැනට ඕගොල්ලන් විශ්වාස කරන්නේ නැහැ. දැනට අපේ සාරි ඉතුරු වෙලා තියෙන සාරි දෙකයි. ඉතින් හිතන්නකෝ ඉක්මනටම මේ කලර්ස්, ඒගොල්ලන් කැමති අපේ කලර්ස් වලට. ඊට වඩා අපි ගොඩක් කරාට කොටන් එකෙන් කරනවා. ඒ කොටන් රෙද්දට ගොඩක් අය කැමති. පොඩි පොඩි ඔය ජොබිස් එහෙම වැඩ කරන මිස්ලා නම් කැමති මේ සුපර් ඔයිල් එකට. මොකද සැහැල්ලුයිනේ. ඉතින් අපි කස්ටමර්ස්ලව අඳුර ගන්න ඕනි ඒගොල්ලන් කැමති මොනාටද කියලා. අපි ඒගොල්ලන් සමහර එක්කෙනෙක් කැමති දෙයට හාත් පසින් වෙනත් දෙයකට තමයි එක්කෙනෙක් කැමති දෙයලා. ඩාර්ක් කලර්ස් ඉල්ලනවා සමහර අය, ලයිට් කලර්ස් ඉල්ලනවා වෙලා සමහර අය, කොටන් එකෙන් ඉල්ලනවා සමහර අය, ඔයිල් එකෙන් ඉල්ලනවා සමහර අය, මල්ටි කලර්ස් ඉල්ලනවා, ටයිඩයි කලර්ස් ඉල්ලනවා. ඉතින් ඒ විදිහට එක එක විදිහ කස්ටමර්ස්ලා තමයි අපිට ඉන්නේ. ඉතින් මම මේ හැමදේම ඔයාලට ලෝභ නැතුන් කියලා දෙන්නේ, කිසිම දෙයක් හංගන්නේ නැතුන් කියලා දෙන්නේ. ඇත්තටම ඕගොල්ලන් හිතනදි ඇත්තටම මෙයාට පිස්සුද කියලා. මොකද හැමෝම බතික් කරන්න පටන් ගත්තොත් එහෙම කවුද බතික් නිකුණන්නේ, කවුද බතික් මිලදී ගන්නෙ, එහෙම හිතනද නේද. ඉතින් ඕගොල්ලන් එහෙම හිතන්න එපා. මොකද අනාද බතික් හදන ව්‍යවසායකයන් වැඩි වෙන තරමට ඇත්තටම හොඳයි. මොකද ලංකාවේ 1000ක් බතික් හැදුවොත් එහෙම ඒකෙන් 10 දෙනෙක්වත් අඩු ගානේ ඉන්ටර්නැෂනල් මාකට් එකට එක්ස්පෝර්ට් කරොත් එහෙම ඕගොල්ලන් හිතන්න අපට ඩොලර්ස් වෙන ගානනේ වැඩි වෙන්නේ. ඉතින් අපි ආත්මార్థකාමී වෙන්න හොඳ නැහැ. මොකද අපේ රටේ ඔන්ටර්ප්‍රනර්ස්ලා ගාන වැඩි කරන්න ඕනේ. ඉතින් අපිට මේකෙන් තමයි අපෙන් තමයි රටට ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. හින්දා ඉතින් ඇත්තටම ව්‍යවසායකින් වැඩි වෙන තරමට තමයි හොඳ. ඉතින් ඔයාල හැමෝටම පුළුවන් නම් බතික් කරන්න හැමෝම කරන්න. ඒක තමයි මම කියන්නේ. මොකද කාටවත් එකම විදිහ ඩිසයින් හදන්න බැහැ. මං කරන එක කාටවත් මං කරන විදිහටම තව කෙනෙක්ට කරන්න බෑ. තව කෙනෙක් කරන එක ඒ විදිහටම මට කරන්න බෑ. ඒ වගේම මං තව දෙයක් කියන්න ඕනේ, ඔයාලගේ හැකියාව අනිවාර්යෙන්ම අගේ කරන්න. මොකද ඒ හැකියාවට උපරිම වටිනාකමක් දෙන්න. මං දැකලා තියෙනවා ගොඩාක් අඩු බතික් මිලක් දාලා තියෙනවා මේ සමහර තැන්වල. ඉතින් ඒකෙන් වෙන්නේ අපේ කලාව ගොඩක් බාල වෙන එක. ඉතින් අපිට ඇත්තටම අපේ හැකියාවට, අපේ දක්ෂතාවයට, අපේ කලාවට උපරිම වටිනාකමක් දෙන්න ඕනි. මොකද මිනිස්සු ඊට වඩා සල්ලි වේදම් කරනවා. ඒ වගේම කවදාවත් රෙදි අඳින එක මිනිස්සු නතර කරන්නේ නැහනේ. ඒ හින්දා මේ අවස්ථාව හැමදාම තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනි ඒ අවස්ථාව අල්ලගන්න. ඉතින් රටේ පුළුවන් තරම ව්‍යවසායකින් වැඩි වෙන තරමට මම නම් ගොඩක් කැමතියි. ඉතින් ඕගොල්ලන් පුළුවන් හැම කෙනෙක්ම වගේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් ඔය ගැන තමයි මට අද වීඩියෝ එකෙන් කියන්න ඕනි උනේ. ඉතින් රෙදි ගැන ඕගොල්ලන් දැනගන්න ඇති. තව මොනවාරි ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මොකද මං මට දැන් මට එකපාරට ඔළුවට එන දේ තමයි ඕගොල්ලන්ගේ ෂෙයා කරගන්නේ. මට මගහැරෙන තැන් තියෙනවාදී ඒවා අනිවාර්යෙන් ඕගොල්ලන් කමෙන්ට් එකකින් මගෙන් අහන්න. මං තව කියන්න ඕනේ දේවල් තියෙනවා නම්
ඒ දේවලුත් කමෙන්ට් එකක් කරන්න. එතකොට මම මේ දේවල් වලට ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එකෙන් මෙතනින් ඉවර කරන්න තමයි හිතන්නේ. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. තවත් වීඩියෝ එකකින් එහෙනම් හම්බෙමු. අනිවාර්යයෙන්ම ප්‍රශ්න අහන්න channel එක subscribe කරලා නැති අය අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මොකද ඕගොල්ලන්ට වැදගත් වෙන වීඩියෝස් මම කොටක් දානවා. අනිවාර්යෙන්ම මගේ හැම වීඩියෝ එකකින්ම මගේ මොන හරි ඕගොල්ලන්ට ගන්න දෙයක් ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙනම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් ඔබලා යාළුවොත් එක්ක share කරගන්න, like කරන්න. ඉතින් මේ ටික කළා මට help එකක් දෙන්න. මේ වීඩියෝස් තව කට්ටියට පෙන්නන්න තමයි. එතකොට තමයි ඒක පුළුවන් වෙන්නේ. ඉතින් කවුරුත් අනිවාර්යෙන්ම ආත්මార్థකාමීනා වෙන්න එපා. ඔයගලන් දන්න දේවල් බෙදා ගන්න කට්ටියත් එක්ක එහෙනම් ගිහින් එන්නම්.